සමහර විට මේ හෙළදීම මීට පෙර හිටපු ශාස්ත්‍රවරයෙක් ගැන වෙන්නේ නැති ඒ තාපසුන්නාස කියන්නේ නැත්තේ. ඉතින් පාණ්ඩු අපි කොහොම ඒ කවුද කියලා දැනගන්නේ? අපේ අම්මන්ඩිලා අපොච්චලා ඔය බව දන්නේවත් නැතුව ඇති. හුන්දල දන්නවා නම් මීට කලින් අපි ඕම් වචනයක් හුන්දල කියනවා අහනවනේ. මේ ගැන දැනගන්න හැකි වෙන්නේ උන්නාන්සේගෙම තමයි ඉතින්. උන්නාන්සේව මුලිච්ච වුණොත් අපට අහලා දැනගන්න හැකි. ඒ කවුරුන් ගැනද කියවුවේ කියලා. ඒ ගැන අහන්න ගොහිල්ලා තාපස උන්නාන්සේ කෝප ගන්නේ විදිහ දන්නේ නැතුව පණ්ඩු. උන්නාන්සේලා භාවනා යෝගී අය. නොදන්න දෙයක් ඇහුවා කියලා උන්නාන්සේලා එහෙම කෝප ගන්නේ නැතුව. මටත් ඒ ගැන දැනගන්නකම් ඉවසILLක් නෑ පණ්ඩු. බුදු සරණයි. හරිම අමුතු වචනයක් නේ වචනේ. මට නම් හිතෙන්නේ තාපස උන්නාන්සේ බුදු සරණයි කියලා කියපු වචනේ කවුරු හරි කෙනෙක් ගැන වෙන්න ඕන. පණ්ඩු අපි ආයේ ඒ තාපස උන්නාන්සේ මුලිච්චෙමු. එතකොට උන්නාන්සේ ආයේ වතාවක් ඒ වචනේ කියයි නොවැ. එතකොට අපි අහමු ওই බුදු සරණයි කියන්නේ මොකක්ද කියලා. ඡන්ද ගදාස හොඳයි. අපි එහෙනම් ඇහැකි දොහක තාපස උන්නාන්සේ මුලිච්චෙමුකෝ. අපි එහෙනම් දැන් යන්. එන්ට